සුබ දවසක් ඔයාලා කොරම අපි අන්තිමට ගන්නේ විශාල රේඛාවදී කරන අන්තිම වීඩියෝ එක සහ මේක මම මේ පස්සේ වීඩියෝ එක ඒතකොට ඔයාලා මේක 1 2 3 4 කියන එක පිළිවෙලට බලාගෙන ඉන්නලා දැන් අපි අන්තිමටම අන්තිම වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ ඒතකොට දැන් මේ වෙද්දී ඔයාලා දන්නවා සරල රේඛාව කොහොමද එන්නේ සහ මූල රේඛාව කාටි කොහොමද ඒකේ විභාග ගණන් ටික එන්නේ කොහොමද ඊට පස්සේ අපි ඊළඟ කලින් වීඩියෝ එකේ කතා කරේ පරාමිතියන් කොහොමද මේ ගණන් ටිකක් හදාගන්නේ කොහොමද කියන එක කියන්නේ සරල රේඛාව අතර ලම්බ දුර සහ අඩිය ඛණ්ඩාංශය හරි අඩිය ඛණ්ඩාංශය එතකොට ඊට පස්සේ කෝණ සමච්ඡේදය කොහොමද මේ ටික හොයාගන්න කියලා මම කලින් වීඩියෝ එකේ කතා කරා දැන් මේකේ කෝණ සමච්ඡේදය ගැන තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ එතකොට කෝණ සමච්ඡේදයේදී අපි ඉස්සෙල්ලාම වන්නේ දැන් මුලදී කලින් වීඩියෝ එකේ අපි සුළු කෝණ සමච්ඡේදයේ කොහොමද හරි කියලා මම කියලා දැන් මේකේදී අපි කරන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදයේ කොහොමද හරි කියලා කියවලු හරි ලියන්න එතකොට මාතෘකාව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදයේ සෙලීම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදයේ සෙලීම හරි උපයකට ගමු මොකද මේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදයේ කියන්නේ එක ත්‍රිකෝණයක් තියෙනවා නම් මෙතන ජේනරාක්ෂි තියෙනවානේ දැන් ගාම හරිදෝත් තියෙනවා මේක මෙහෙම පිට කරන්න පුළුවන් සහ මේක මෙහෙම පිට කරන්න පුළුවන් මේ රේඛාවේ නම් තියෙන එතකොට එකක් අනිවාර්යයෙන් ත්‍රිකෝණයෙන් එළියෙන් ගිහිනවා නේද? බාහිරෙන් ගිහිල්ලා දෙනවා. සහ එක සමච්ඡේදකයක්, එක කෝණ සමච්ඡේදයක් අනිවාර්යෙන් ත්‍රිකෝණයේ මැද්දෙන් කපාගෙන ගිහිනුනේ නේද? ත්‍රිකෝණයේ මැද්දෙන් ගිහින් දෙනවා නේද? එහෙනම් රූපය ඇතුළට ලියාගන්න මෙයා තමයි කවුද අපේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය රූපයෙන් දැක්කා ත්‍රිකෝණේ තියෙනවා ත්‍රිකෝණේ එකක් කපාගෙන යන විදිහට එන සමච්ඡේදකය තමයි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වෙන්නේ. මම කිව්වා හැමදෙස්ම මොකරි රේඛා දෙකක් ඡේදනය වෙනවා නම් කෝණ සමච්ඡේදක දෙකක් තියන්න පුළුවන් නේ. දැන් කලින් කරේ ඔයගෙම රේඛා දෙකක් තමයි ඡේදනය වෙන්නේ. හැබැයි එකක් මොකද්ද? මේක අපි කිව්වා මේක කිව්වා අපි සුළු කෝණ සමච්ඡේදකය. අනිත් එක ගැන කිව්වා महाकोण සමච්ඡේදකය කියලා. හරි. महाकोण සමච්ඡේදකය කියලා කිව්වා. ඊට පස්සේ දැන් මෙතනින් අපි ඊළඟට කරන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක හොයන එක. එතකොට මේක අඳගන්න. හරි. लक्ष देखा लक्ष देखा सरल रेखा व अनुबद्ध सरल रेखा व अनुबद्ध लक्ष देखा सरल रेखा व अनुबद्ध පිහිටිය හැකි ආකාර දෙකකි පිහිටිය හැකි ආකාර දෙකකි සරල රේඛාවක් අනුබද්ධයෙන් පිහිටිය හැකි ආකාර දෙකකි ලක්ෂ දෙකක් සරල රේඛාවක් අනුබද්ධයෙන් පිහිටිය හැකි ආකාර දෙකකි හරියට ලක්ෂ දෙක ඒකාවට දෙපකි මිලියන x r y නමක මිලියන x 2 y 2 ඔය විදියට තියෙන පුළුවන්නේ මේක තමයි අපේ රේඛාව හරිද ඔන්න වෙලාවදී මතක තියාගන්න ලක්ෂ දෙක තියෙන රේඛාවට දෙපසින් මේ වෙලාවදී අපි මේ ලක්ෂ දෙක මේ රේඛාවට ආදේශ කරනවා
හරිද පළවෙනි කාර්යය කරනවා x1 y1 ඊට පස්සේ වැඩි කරනවා ax දන by දන c වලමයි මෙයාටම ආදේශ කරනවා කියන්නේ මේ රේඛාවට මේ ලක්ෂ්‍ය ආදේශ කරනවා ඊට පස්සේ වැඩි කිරීම මේ රේඛාවට මේ ලක්ෂ්‍ය ආදේශ කරනවා ඔය අගේ මේ වයින්නෝනේ අනිවාර්යෙන්ම මොනවාගියද මේක ආදේශ කරලා එන්න ඕනේ දෙපැත්තේ තියෙනවා හරිද දෙපැත්තේ තියෙනවා නම් අනිවාර්යෙන් ඕක ආදේශ කරලා එන උත්තරේ ඍණ වෙන්නෝ හරිද ඍණ වුණොත් තමයි අපිට කියන්න පුළුවන් මේකේ ලක්ෂ දෙක රේඛාවෙන් දෙපැත්තේ තියෙනවා පැහැදිලිද මේ දෙකට ආදේශ කරලා මේ දෙකට ආදේශ කරලා වැඩි කරලා එන උත්තරේ මොනවද අනිවාර්යෙන් මොනවද වෙනවද ඔය ඍණනේ දෙපැත්තේ ඉන්න වෙන්න බිංදුව මොන කියන්න උඩයි බිංදුව විය විදුය කොහොමද තමයි අපිට කියන්න මොකක් හරි ලක්ෂ දෙකක් රේඛාවෙන් දෙපැත්තේ තියෙනවනම් දෙපැත්තේ තියෙනවනම් හරිද මේ රේඛාවල මේ විදිහට ආදේශ කරලා දුන්නොත් ಗುಣ කරොත් එන උත්තරේ ඍණ වෙන්න ඕනේ හරිද මේක ලියා ගන්න සහ ඊළඟ එක අපි ඊට පස්සේ ලියන ෆෝම් එකක් අර දෙක මේක ලියා ගන්න ඊළඟට දෙක ලියන්න ඔබල කඩේක ලක්ෂ දෙක එකම පත 30 හරි කියන්න ලක්ෂ දෙක එකම පත 30 ඒ කියන්නේ මේ ලක්ෂෙත් මේ පැත්තේ තියෙන්නේ මෙයක් මේ පැත්තේ තියෙන්නේ x2 එක කියන්නේ මේකම එක පැත්තේ තියෙන්නේ එතකොට ඒක උත්තරේ අරගෙන පරිවිදිනවා දැන් අපි ගමු යා ඒ දර b y දර c කියලා රේඛාව සාධාරණ රේඛාව එතකොට මට පුළුවා මෙයා x1 y1 හරිද x1 y1 තයි x2 y2 දර ආදේශ කලෙම ක්‍රය අනිවාර්යයි ධන උත්තරයක් එනවා මේ විදිහට විය විදිහට පැහැදිලිද එහෙනම් මොකක් හරි මේකෙන් මේකදී වෙන්නේ එහෙනම් මොකද මේ මොකක් හරි දෙන රේඛා මොකක් හරි දෙන ලක්ෂ දෙකක් සහ රේඛාව මේ රේඛාවේ ලක්ෂ දෙක ආදේශ කළ බලන්න ඕනේ ආදේශ කළ බලලා එන උත්තරේ දනන ලක්ෂ දෙකම තියෙන්නේ රේඛාවේ එක පැත්තේ එක්ක මේ පැත්තේ දෙකම තියෙන්නේ මේ පැත්තේ හෝ මේ පැත්තේ තමයි දෙකම තියෙන්නේ කලින් කතා කරපු එක මොකද මේක මෙහෙම ආදේශ කරලා එන උත්තරේ ඍණ නම් ලක්ෂ දෙක තියෙන්නේ රේඛාවේ දෙපැත්තේ මේකෙදි වෙන්නේ එකම පැත්තේ හෝ මේ පැත්තේ දෙකම තියෙන්නේ මේ පැත්තේ මේකෙදි වෙන්නේ ඍණ උත්තරයක් වෙනවා නම් ලක්ෂ දෙක දෙපැත්තේ තියෙන්නේ පැහැදිලි ඕක අනිවාර්යෙන් හදගත් වෙනවා අපිට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සමච්චයේදී හරි මේක නෝට් එකක් විදියට මතක තියාගන්නයි හරිද අපි නිකන් උදාහරණයක් බලමු මේක ලියා ගන්න ලියන්න මේ ගන්න දෙක ඍණ තුනම එක ඍණ පහ ලක්ෂ්‍ය ලයික්ෂණ හතරයි වලින් ගන්න පහ රේඛාවේ 3x හතරයි වල් ධන පහ රේඛාවේ කුමන පසින් පිහිටයිද කුමන පසින් පිහිටයිද එකම පසින්ද දෙපසින්ද කියන එක නේද කුමන පසින් පිහිටයිද එහෙනම් අපි කරන්නේ මොකද අපි කරන්නේ ආරේෂ වල තියෙන්නේ 3x හතරයි වල් ධන පහ ආදේශ කරනවා මොකද දෙක ඍණ තුන වැඩි කරනවා 3x හතරයි වල් ධන පහ නම් ආදේශ කරනවා එක ඍණ පහයි එහෙනම් අපි බලලා උත්තරේ මොනවා ගැටේ තුනාර දෙක ධන හතරවල් තුන පහ මේක නම් ධන උත්තරයක් කියන්නේ මෙතනින් ඉන්නේ 3යි මෙන්න මේ 20යි එහෙම කියමු 3යි හතරවල් පහ ධන පහයි නේද ඉතින් එන්නේ 6 5 11 12 3 නේ
ඉන්නයි මෙතන ඉන්නේ විසයි බයි ඉන්නයි කියල උත්තරය අපිට දැන් මේක අපි දන්නා ධන ට්‍රැකින් එක නේද එහෙනම් අපි දන්නවා මේක පුලිදේ කොහෙද අපි පිළිතුර පිළිතුර ධන වේ එම නිසා ලක්ෂ දෙක කොහොමද ලක්ෂ දෙක ඒකාවේ ඒකාවේ එකම පසින් ඉන්න ඔන්න වැඩ ගන්නකොට මෙහෙම ආදේශ කරා මේක මේකට ආදේශ කරා මේක මේකට දාන දෙකට දාන වැඩික දැක්කේ ගානේ මේක හරියට තේරෙන්නේ නැහැ නේද ධන උත්තරන්නේ එන ලැබෙන පිළිතුර ධන වේ ධන න ගොඩ ගොඩේ ධන උත්තරන්නේ එන ලක්ෂ දෙක රේඛාවේ එකම පස පිටයි හරිද කියයි දැන් බැරි වෙලා මේ ගුණිතර ඉනවනක් ලක්ෂ දෙක දෙපැත්තේ දිය හරි ලක්ෂ දෙක දෙපැත්තේ දිය හරි ඇයි දැන් මම මේ එකක් කියලා ඇයි දැන් මේ ලක්ෂ දෙකක් කොහොමද මේ රේඛාවේ කොට එක පැත්තේ දාලා නැද්ද अभ्यंतरिकोणे त्रिकोणे अभ्यंतर कोण समच्छेदके सेतु මේක තමයි අපිට කිව්වා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදය සම මේක පොයින්ට් A x1 නම් මේක B නම් x2 y2 මේක C නම් x3 y3 එහෙනම් මොකද කරන්න පුළුවන් අපිට හරි කොහමද ඉන්නේ අපිට පුළුවන් මේ ලක්ෂයට කෝණ සමච්ඡේද දෙකක් හොයාගන්න හරි අර ධන හොරින දාලා ඒක හොයන්න කලින් ඉදිමු තමයි හරි මේ රේඛාව මේ රේඛාව සඳකලා අර ලම්බ දුර දුරවල් සමාන කරලා අපි හොයාගත්තේ කලින් වීඩියෝ හතරෙන් වීඩියෝ විදි මම කියලා දුන්නා කොහොමද කෝණ සමච්ඡේදික ගන්න කියලා හරි අභ්‍යන්තර කෝණ සමච්ඡේදික මේ කෝණ සමච්ඡේද දෙකක් වෙන හැටි කියලා දුන්නානේ සුළු කෝණ මහා කෝණ කියන්නේ ආවේ ඒකම තමයි මෙතනත් එන්නේ සහ ඊතර වෙන්නේ ඒකෙන් එකක් අනිවාර්යයෙන් अभ्यंतरिकारे ඉතුරු දෙන්නව තෝරගන්න. තෝරගෙන බලනවා මේ තෝරගත්ත රේඛාව දැන් මේ ලක්ෂ දෙක තියෙන්නේ දෙපැත්තේද එක පැත්තේද කියලා. ඔන්න ඔතන වැඩ කරනවා. දැන් මේක හරියට තෝරගන්න. මේක අපි නිකන් දුමු මේක තමයි හරියට තෝරගත්තේ කියලා. ඒතකොට තෝරගත්තේ මේක නම් හරියට මේ ලක්ෂ දෙක එන්න ඕනේ. මේ ලක්ෂ දෙක එන්න ඕනේ මොකද්ද? රේඛාවෙන් දෙපැත්තේනේ. නේද? රේඛාවෙන් දෙපැත්තේනේ. එහෙනම් මේ රේඛාවට මේ ලක්ෂ දෙක ආදේශ කරලා අර මම කලින් කියපු නෝට් එකේ තිබුණ තියෙන්නේ මේරේ කාට මේරේ ආදේශ කරලා එනකොට උත්තරේ ඍණ නේද ඍණ එනවා නම් ඔන්න ඇවිල්ලා අපි තෝරන් තියෙන්නේ හරියටම දෙපැත්තේ තියෙන්නේ ඍණ එනවා නම් දෙපැත්තේනේ ඍණ එනවා නම් දෙපැත්තේ එතකොට ඍණ එනවා නම් දෙපැත්තේ නම් අපි තෝරන් තියෙන ගාන්ටම ඔන්න අභ්‍යන්තර කොටස තියෙන්නේ බැරි වෙලා කවුරු හරි දැන් මේක යා ගන්න නැහැ නේ දෙකේ හොඩ ප්‍රශ්න නැහැ නේ මොකක්ද දෙන්නේ කියලා මේක තෝරගත්ත කෙනාට මොකද වෙන්නේ මේක තෝරගත්ත කෙනාට මේ ලක්ෂ දෙක ආදේශ කරා මේකයි මේකයි ආදේශ කරන්නේ මේ දෙන්න ආදේශ කරා දෙන උත්තරේ මේක තෝරගත්ත නම් යාට එන්නේ ධන උත්තරයන්නේ ධන උත්තරයන්නේ ඒ කියන්නේ ලක්ෂ දෙකම මේ රේඛාවේ නිකම් පැත්තේ තියෙනනේ දැන් උඩ කියන රේඛාවේ මේ ලක්ෂ දෙකම තියෙන්නේ එක පැත්තේ මේක තෝරගත්ත කෙනාට ලක්ෂ දෙක තියෙන්නේ රේඛාවේ දෙපැත්තේ එහෙනම් මේක තෝරගත්ත කෙනාට උන් දෙන්නේ ඍණ උත්තරයක් මේක තෝරගත්ත කෙනාට දෙන්නේ ධන උත්තරයක්
අපි ගන්න ඕනේ හැම තිස්සෙම වින උත්තරේනේ කියලා තමයි ගන්න ඕනේ. වින උත්තරේනේ අපි කියන්නේ ලක්ෂ දෙක දෙපැත්ත තියනවා කියලා. ඒක වෙන්නත් ඕනේ අභ්‍යන්තර කෝණ සමච්චය දෙකේ මේ ලක්ෂ දෙක දෙපැත්තෙන් යන්න ඕනේ. එන අනිවාර්ය ඍණ එක්කිනා තමයි එන්න ඕනේ. ඒතොර ඍණ එක්කිනා ගත්ත එක්කිනා ඊට පස්සේ වින උත්තරයක් එනවා නම් න්යාය ගත්තට පස්සේ එන උත්තරේ ඍණ කියලා එනවා නම් එයා ලියනවා හා එහෙනම් මම තෝරගත්ත එක්කිනා තමයි හරි. ඒක නෝ ඇවිල්ලානේ. මෙයා ගත්ත එක්කිනා දන්නේ නැහැ නේ. මේක අපි මුකුත් දන්නේ නැහැ. මේකද ගන්නෙ මේකද ගන්නෙ කියලා දන්නේ නැහැ නේ. නිකන් සමීකරණ දෙකක් තියෙනවා. අහඹුලක අහඹුලෙස දෙකකින් ගන්න. අරගෙන ආදේශ කරලා එන උත්තරේ ධන වුණොත් ධනවත් එයා තමයි අර උඩරේ එක. එහෙනම් ඉතිරි කෙනා තමයි අභ්‍යන්තරේ කෙනා. සහ දැන් අර දෙන්නගෙන් අභ්‍යන්තරිකා ගත්ත කෙනාට ගන්නට වෙන උත්තරයක් එනවා. අභ්‍යන්තර නොවන ඉතුරු කෙනා ගත්ත කෙනා දෙන්නේ ධන උත්තරයක්. එහෙනම් අපි මේ ධන උත්තරයන් ධන උත්තරේ මේ අපි දෙනවා ධන උත්තරේ එන උඩගෙනා තමයි. හරි යටේ කෙනා අරන් ධන උත්තරයක් එන්නේ. එහෙනම් උඩගෙනා තමයි අභ්‍යන්තර කෝණ සමච්චය වෙන්නේ. හරි. ඕක මේක ඇදලා ලියන්න. මේක ඇද ගන්න. මේක ඇද ගන්නකො. නවත්තල ඇද ගන්න. ඊට පස්සේ ලියන්න. මෙහෙම අභ්‍යන්තර කෝණ සමච්චය දෙකේ දෙපස b හා c ලක්ෂ p කියන අභ්‍යන්තර කෝණ සමච්චය දෙකේ දෙපස b හා c ලක්ෂ p කියන දෙක b හා c ලක්ෂ p කියන දෙක එනම් කෝණ සමච්චය දෙකේට b හා c ආදේශ කර කෝණ සමච්චය දෙකේකට b හා c ආදේශ කර ಗುಣකර ලැබෙන පිළිතුර ಗುಣකර ලැබෙන පිළිතුර ඍණ විය යුතුය ඍණ විය යුතුය ඍණ විය යුතුය ඊටස් ලියන යටින් ලැබෙන පිළිතුර දනනම් ලැබෙන පිළිතුර දනනම් තෝරාගෙන ඇත්තේ ලැබෙන පිළිතුර දනනම් තෝරාගෙන ඇත්තේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය නොවේ. අභ්‍යන්තර කෝණ සමච්ඡේදක නොවේ. එම නිසා ඉතිරි කෝණ සමච්ඡේදකය අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වේ. ඉතිරි කෝණ සමච්ඡේදකය අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වේ. ගණක් හදමු. අපි මෙහෙම කරමු. අපි අර්ධකේන්ද්‍රය වෙන ගණන්ම හදමු. එතකොට ඒකෙන් මම කියන දෙන්න කොහොමද? ඒකදී අපි ගණන් දෙයක් හදනවානේ. කෝණ සමච්චය දෙයක් වයින්ද මේ. හරි? මෙහෙම කරමු. ලියන්න ගාන ත්‍රිකෝණයේ පාද තුනේ සමීකරණ ත්‍රිකෝණයක පාද තුනේ සමීකරණ x ධන y ධන 4 x ධන y ධන 4 x ධන y ධන 4 සමාන බිංදුව අනිත් එක්කෙනා x ධන 7 y x ධන 7 y ඍණ 8 හා 7x ධන y 7x ධන y ඍණ 8 වේ 7x ධන y ඍණ 8 වේ මෙම ත්‍රිකෝණයේ අන්තර්කේන්ද්‍රයේ ස්වයං මෙම ත්‍රිකෝණයේ අන්තර්කේන්ද්‍රයේ ඛණ්ඩාංක ස්වයං අන්තර්කේන්ද්‍රයේ ඛණ්ඩාංක ස්වයං හරි ලියන්න එතකොට මෙහිදී ගණිත ගන්න ලියන්න මෙහිදී අප කළ යුත්තේ මෙහිදී අප කළ යුත්තේ අභ්‍යන්තර කෝණ සමච්චය දෙක දෙක සොයා අභ්‍යන්තර කෝණ සමච්චය දෙක දෙකක් සොයා අභ්‍යන්තර කෝණ සමච්චය දෙක දෙකක් සොයා ඒ වායේ ඡේදන ලක්ෂය තේමයි ඒ වායේ ඡේදන ලක්ෂය තේමයි
අපි හිතමු මෙයා තමයි අපරාධ කරන වාක්‍යයක ඉන්නේ. ඉතින් එයා තමයි මෙයාගේ අපරාධ කරන වාක්‍යයක. එහෙනම් එකට තේන ලක්ෂණ තමයි අනිකය. හරි? එහෙනම් අපි හිතමු මෙයා ඒකේ මෙයා බුදි. හරි? රූපය අඳගන්න. विभाग विभाग කෝණ සමච්චය දෙක හොයන්න ඉන්නක ඒවල කෝණ සමච්චය දෙක හොයන්න ආපාතේ තමයිද අතර අපි ගන්න ඕනේ කොහොමද කේවර්ණයයි කේවර්ණ විතර දෙකයි විතර දෙකයි සමාන ආපාත ප්‍රශ්නයක් අවුද හතරයි තමයි නේද අපේ ආපාත දෙවීම අපේ වාර්ගය ගන්න විදියට එහෙනම් මට වෙනවා දෙන්නේ ඉස්සර වයිලා හතර දෙන්නේ මොකද දෙක නේ නම හොයන දෙන්නත් වෙනවා විතර අතයි යනවායි විනාද විනා දෙන්නේ හතර ඉස්සමයි 50යි 50 කියන්නේ විපාක දෙක වැඩි දෙකෙන් ඒ කියන්නේ 5යි මොකද දෙක මූලයේ මොලේ පාපමු ඊළඟ අපේ මොකද හොඳ අවස්ථාවක් ගන්න ගන්නවා.
y සමාන 2යි 14යි x කියන්නේ 3යි. හරිද? ඉතින් x වෙනවා 2. ඔලක් කියන්නේ නෑ මේ දෙන්න නේද? හරිද? c වලට මේ දෙන්න ගත්තේ c කියන්නේ නේද? ඉතින් 6යි 2. හරි? g හොයද්දි අපිට වෙන්නේ g හොයද්දි වෙන්නේ
देखाई एक्स धन वाई धन दे मैं ये ने देखाई एक्स धन वाई धन दे ये ना ये इधर मैं आप करो मैं आप ये ना क्या है जहाँ पे कभी यहाँ पे आकर ना देखा थे मैं ये एक ही काम करेंगे इतने बस खाने वाले इस तरह वाले ना आता है इस तरह वाले ना ये ना आते हैं यहाँ से कहना आलू वाला ना आया है भाई आया है एक्स यहाँ के मैं आलू वाला मिके मैं आलू वाला मिके मैं आलू वाला ना मिके मैं आलू वाला एक समान है देखा है कोई समान है ना हेल इतको टेन वाला सेंटर बेकार है इंडा बे केली में देखिए रीना है देखिए रीना है ये ना आप इतने बोलवा तू एक ना हमारे लेकिन बी वाला आपके अंदर कौन कौन सा मच्छी लेको लेने को बी वाला किसका नाम चलो कौन है बाबा किसका नाम आता है वाली दिखा दे बाबा सर ये देना क्या है क्या है मैं आप बता ये ना हटा ये से क्या हटा ये इस तरह वाली की ना हटे वाले क्या ना इके वाले दाना हो रही दाना वाह इस तरह वाली ना तो समान है दाना हो रही है हटा ये इस तरह वाली की ना अगर की ना मैं देखूं समान है इंद्र बीएन दो ने मैं देखूं समान है ये कर दिया हाँ फिर वो दाना उस तार का तो नहीं कर दागा ना ए होए नहीं डी ए होए नहीं डी दागा ना दाना उस तार का किना उस तार का ये लोग मर दाना उस तार में इस दाना हटाई वाली किना आते हैं सामान में हटाई इस दाना वाली किना में मेरे पास तेरे नाम आया ये मेरे को मेरे पास तेरे बिना आया ये भाई मैं क्यों कहती हूँ तो एक समान है एक सीना वाली मैं तेरे समान है वाली के ये मैं एक सीना वाली समान है भी हर ये तो उड़े आके नहीं एक सीना वाली समान है नहीं अरे तो ये रीडिंग हो गया ना इधर से रीडिंग का हो गया ठीक है ये बेटा टाइम होते हैं बिना टाइम होते हैं ना ये एक धना आता है भाई बिना आता है बिना आता है ये बिना भाई धना दासी मेरे का आदेश का बारे में एक पैंते द मेरे ने मेरे पैंते आओ देखो मैं मेरे दौर का तो आरो देखो मुझे एक पैंते ने मेरा दौर का तो लास्ट दिन दिन ने ये पैंते हर बहुत तमाम इनका आरा आने वाले अब तो दौर का मो मेरे किया करना हम आप करना होगा अब बोलो मैं आगे इसने वही आदेश का बारे में लिखे दिखाया है इन्हें हाई सही देखा है धना हाई इन्हें हाई नरेगा इन्हें उत्तर है इन्हें तहरीर इन्हें मानना मैं क्या धना नहीं मैं क्या धना नहीं
अभ्यंतर कोण समान के लिए कौन x y समान है बिंदु है हर में x y समान है बिंदु है पहले अन्ना एना ओपन मेन के लिया करना मेन में अपना एंड है नहीं आई आई हो है दी आई हो है दी है ना उन पर अन्ना मेरे ने x y समान है बिंदु है मेरे गांव है मेरे गांव है मेरे का तेरे गांव है मेरे ना समानांतर इसमें एक्चुअली समान है बिंदु है लेकर ये समान है ना लेकर समान है बिंदु अरे जब जाना एक समान है वही क्यों एक समान है वही ना इतनी वही दे माँ इतने दिन में तुम्हारे ये एक्स है जैसा एक्स है मैंने यहाँ पे जाना तुम्हारे इस तरह लगता है मेरे कितने दूर आना है कितने दूर कर लेना है कितने दूर तुम्हारे एक्स वही करेगा क्या दर्द है ना एक समान है इन्हें देखो बेटी माँ तुम्हारे समान है वही एक समान है वही ये ना हम देखना आई किया नहीं इन्हें देखो बेटी तुम्हारे इन्हें देखो बेटी माँ तुम्हारे कौन तो है अभी अंदर के इस बेबे माँ इतना वक्त तेरे ना दिखे ला वो कहते बंदे बारक ने दिबारक किया तुम ना कौन मुझे अब मैं अब अंदर कौन से बच्चे देखो ऐसे किला रे ये तो कोई आठ पुलों क्या मती दिया रे कौन टीका रखे ना खंडा अंगे टीका क्या मती तुम ना कंडो अरे कि ना रेका टीको वेला वो आगे आई एक कोयला बाग ने गाना तुम अंतरा खदर क्या मती दिया रे गाना इतना गाना एक बिंदु इतना बोलो ने अभी रीना बाहा एक क्या मती दिया करते इतना करते हैं कि हतर बिंदु ने ता हतर एक ये वागे क्या मती दिया रखे ना वो गाना में रिपीट कर ला खदर पुलवांग ने गाना हिमा कराना मुकद इतना बोला अभी टेक आ लिखो तो मैं करे हिमा नेतु गाना नया देता है तेरे में नेतु गाना की दोनों बात से गाना दहाया करने में नहीं गाना दहाया करने में इनको रन नया देखो ना तेरे ठीक है नहीं कमेटी का करने दिया ना दहा बारा करने में नहीं कबारा की तेरों करके ना ये पला है ना हर दे एक दिन ट्राई करने तो उधर तो हर ये दिन करने बुला के कमेटी तुम ना तेरे बारा बस बारा कराना तेरे मन है हर दे इधर बोला मेक मेकिंग करके ना आइडिया करके ना सह वायलर बुला करा मेनस कर करा मेक में प्रैक्टिस करा हर इधर बोला उतनी मैं वीडियो के अभी कथा करना मूलिक थियरी के सह मूलिक थियरी अंतिम मेकिंग फास्ट तब एक थियरी या कभी इतर लगे इतर लगे कथा क्लियर ना चेदने रेखा दिखा चेदने रेखा दिखा छेदन लक्ष्य हर मैं ओण रेखा छेदन रेखा दिखक छेदन लक्ष्य हर आयन ओणम रेखावक समीकरण ओणम रेखावक समीकरण क्लियर ना एलवन समान है बिंदु आ एलवन एलवन समान है बिंदु आ एलटू समान है बिंदु आ रेखा देखिए चेतन लक्ष्य रेखा देखिए चेतन लक्ष्य हर आ माना ओणम रेखा आ जाना ओणम रेखा आ L1 समान है बिंदु हा L2 समान है बिंदु याने रेखा देखे छेदन लक्षण है ना उनमें रेखा हा L1 बना मंडा L2 समान है बिंदु को लेसर लेसर बिंदिया है लेसर बिंदिया है पराना जो लेसर नहीं लैम्डा है ना नहीं लैम्डा है ना नहीं लैम्डा है ना पराग ये की उत्तर
रेखा देखो तो चेंडल लक्षण है ना ओन में रेखा वा अपने तो बोलवा L1 डाना लैम्डा L2 की रली है सही है हर दे तो अबे गाना खत्म हुए हैं बस ठीक है नहीं बुक करने का तो नहीं मैं इल्वार समाना भी नहीं मैं तेरे इल्वार समाना भी नहीं क्या नहीं अबे हर दे ये एक साल बी वाई डाल सी हर दे मेरा क्या है हाँ इल्टू के लगाऊंगा इल्टू क्या है मैं अभी क्या हुआ इल्लेक्स डाना इनमें जाने मौका कर दे का कर एलएक्स का नेम और रोज इनका केंद्र लक्ष्य दिए ने या एक्स और फाइव है इधर देखा रहा है ना ओन में देखा हुआ ठीक है ना देखा रहा है ना ये भी साधारण देखा हुआ केंद्र में लक्ष्य रहा है या तो यहाँ पे इल्लान था ना लड़ना इल्लू है हाय निकल गया मैं कल यार है ना हर महीने लिया था ना ये ना x दाना देखा ही वाई x दाना देखा ही वाई रीना तूना x दाना देखा ही वाई रीना तूना समान है बिंदु हा तूना x रीना वाई दाना पाहा तूना x रीना वाई दाना पाहा रेखा देखे चेदन लक्ष्य हरहा रेखा देखे चेदन लक्ष्य हरहा हा हा देखाई एक्स दाना तुनाई वाई रीने एक देखाई एक्स दाना तुनाई वाई रीने एक समान है बिंदु रेखा वटे रेखा वटे समांतर वना आयुरीन समांतर वना आयुरीन याना रेखा वे समीकरणे सर समांतर व याना आयुरीन याना रेखा वे समीकरणे सर अरे आय किया ना x दाना दिखाई वाई रीना तूने समान है बिंदु हा तूना x रीना वाई दाना पहा समान है बिंदु याना रेखा दिखे छेदन लक्ष्य हरहा हा दिखाई x दाना तूना वाई रीने एक समान है बिंदु रेखा वटे समांतर वन से समांतर वन से समांतर वन से यान रेखा वे समीकरण से अरे ये मैंने कहा ना अरे अर देखिए चेदन लक्ष्य मना तो एक स्थान दिखाई वाले नहीं एक स्थान दिखाई वाले नहीं तो ना अरे हाँ तूना ये श्रीनवाई जाना है हमें तो तूना ये श्रीनवाई जाना है යන මේකාදී කේජල් ලක්ෂ්‍ය හරහා හා හාඩ සමාන්තර වෙනවා කියන්නේ තව එක්කෙනෙක් කියන්නේ සමාන්තර වෙනවා කියන්නේ මේ රේඛා මේ රේඛාව කියන එක මේ රේඛාට සමාන්තර වෙනවා කියන්නේ හරිද හරිද කියන්නේ දෙකයි x ධන තුනයි වයි කිනේක රේඛාවට සමාන්තර වෙනා යුවේ යන රේඛාවේ මෙන්න මෙයාගේ සමීකරණය වෙනවා मेरे का देखिए चेदन लक्ष्य हरहा हा मेरे का वट समांतर नाइ भी क्या ना रेखा भी समीकरण करने का मैं आप इंग्लिश नहीं अरे ये तो कोटर अभी जानना नहीं आ रही था फिर यार इल्लाम क्या लगा मैं इल्लू क्या लगा तो अभी जानना मेरा हो गया इल्लाम है ना लंबे इल्लू में हो गया अभी तेरी है मैंने ऐ मेरे ना भी चेदन लक्ष्य हरा है ना कोटर में रेखा वो कपड़े नहीं रूपने का प्रॉब्लम ये है हरी अभी जानना हाँ इल्लाम है ना रहता इल्लू समाना भी हो गया ये निर्वाण क्या कहोगे इस तरह दिखाई वाली है तूने लंबे क्या कहोगे
තුනයි කියන වැඩි අර පහ. ප්‍රමාණ තුන ගන්න පුළුවන් නේද? 1 9 3යි නැත්නම් x. දෙකෙන් නම් දැන් y y කියන x එකයි තුන කරලා ඉතිරි ගන්න තියෙන්නේ. හරිද? වෙන 3 9 5යි නැත්නම් සමානයි 2. सामांतर ගොයෙන් මෙයාගේ අනුක්‍රමණයයි මෙයාගේ අනුක්‍රමණයයි සමාන වෙනවානේ මෙයාගේ අනුක්‍රමණයයි මෙයාගේ අනුක්‍රමණය සමාන මෙයාගේ අනුක්‍රමණයන්නේ වෙන දෙක බෙදීම 3යි මෙයාගේ වෙන්නේ වෙන 1 නේද මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මේ විදිහට y mx ළඟ c වලට හදා ගන්න අපිට හරි y mx ළඟ c කියන්නේ මෙයා මේක කරගෙන පින්න තුනේ බෙද දෝඩ වෙනවා පින්න දෙක නැත්නම් මෙයාව මෙතන ගන්න පින්න දෙකයි නේ දෝඩ පින්න දෙකයි x y උත්තර කරන්න ඕන තුනේ බෙදුවා මේ මේකෙච්ච එකමයි මෙයා මේ වැතර ගත්තා රින්න කරලා දැම්මා හරි මෙයා අනිත් පැත්තට රින්න කරලා දැම්මා සහ මෙයාගේ බෙදලා දැම්මා නේ අයින මට ගොම මෙයා මොනවා කරන්නද දැන් කරා ඉවරය දෙක රින්න ගත්තා තුනටම ඉගෙන ගන්න හතරයි මේකෙදී අහලා තියෙන ලොකු ගොඩක් විභාග ගැටලු ටික හරිද මේ ගොඩක් අහලා තියෙන විභාග ගැටලු අහලා තියෙන්නේ සරල රේඛාව සහ වෘත්තය කියන යන දෙකෙන් හරිද එතකොට අපි මම එක වෙනම වීඩියෝ එකක් කරන්න වෘත්තය කරලා ඉවරනාට පස්සේ හරිද විභාග ගැටලු හදන්නේ කොහොමද ඒ කියන්නේ වෘත්තයත් එක්ක සහ සරල රේඛාව දෙකම එකට සම්බන්ධයි එතකොට ඔයාලට ලොකු 150 ගානක් විදිහට එන්නේ ඔය දෙකම සම්බන්ධ කරලානේ එතකොට මම විභාග ගැටලු වලට වෙනම වීඩියෝ එකක් කරන්න වෘත්තය ටිකේ වීඩියෝ ටික කරලා ඉවරලා ඊට පස්සේ අපි අමතරව සහ මේ විභාග ගැටලු සහ තවත් ටේබස් සාකච්ඡා කරමු. එතකොට මේ දෙකේ මේක කරලා මේකේ තීර ටිකයි අරකේ තීර ටිකයි ඔක්කොම ඉවරුනාට පස්සේ අපි කොහොමද බලමු විභාගෙට මේ ටික ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඊළඟට මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ වෘත්තය පාඩ පටන් ගන්න ඊළඟ වීඩියෝ එකදී. එතකොට ඔයාලට වුණා අලුත්. ඒකෙදී මම කතා කරන්නම් වීඩියෝ 4ක් හරි 5ක් හරි සහ දැන් මම ඔය දෙකම එකතු කරලා ප්‍රශ්න පත්‍රයේ කොහොමද
ඔයාලගේ පාස් පේපර්ස් ඒ වෙලාවේ මේ පාස් ගණන් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ වීඩියෝ එකේදී කතා කරනවා. සහ මම ඊට අමතරව කරනවා ත්‍රිකෝණමිතියයි මාපාංක ඒ ප්‍රස්ථාර ඒ සෙට් එකේ ඒකෙත් ඒ වගේම ගණන් ටික දැන් ඊළඟට අපි මාපාංක ප්‍රස්ථාර සහ ත්‍රිකෝණමිතිය ඒ දෙකේ වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒකත් බලන්න. ඒකෙදිත් මම කතා කරනවා කොහොමද ත්‍රිකෝණමිතිය විභාග ගණන් ටික එහෙම ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.